गायना कल गीते हिंदी चित्रपट गीत लंकावे अपे गायना करे जे मिल्टन पेर्रा की नपे आदरणीय गायन शिल्पिया सह आदरणीय गायिकाव सुजाता अत्तनायक महामी किशान की गायने मम विशाल वर्द दक्किने है भाई वर ऊ गेला र अन्ने के तमाय तिपनु वर्द ओके हिंदी गीते केला के अन्ने सिंगल गीते मूल गीते एम तमाय गायना वेन्ने ए एक विशाल वरदक ने भी नमूद एम गायना करुणा इताम रसाई गीते तवत गे गीते ये हरे ने तो अब तताव पड़क पिच्चे के चुट्टा किहलिंग में गीते गायना उन्हान मांगितनो अति अतिशे सार्थक आय गीते अब लसरट गीत गायना करा अनिवार्य को बट इधरे टे अन्न पुलांगे मांगे प्रार्थने सातुट प्रकाश कर मट मतक ना कृष्ण में ये सीजन वन था नंगे दी मैं गीत मैं गायना करा पे उदेश इंदुल मट ए अवस्था मट मतक्कुन ओब गायना करने कोटे ओहु तमाय थारु किरुला हिमिकर गाते मट हितुना किशानु ते मार्गे म गमन करने वादो किला मुकरे गीते बहुम रसवत गीत या विशेष एक युदा अपे सुप्रानो सैक्सोफोन ने एंग निकुत कर एक ने ए संगीत रटावन बहुमत्म मिहिरी बहुमत्म रसवत ये सियलो देवाल ए गीतेर बहुम अलंकार के कतु करला थी ना मट हितुना था टिका किशान मगर किशान के मांग होंदे गायन है क्या आगती है ना है बे ओबट ओबगे खट्टा हंडिंग था टिका एक मतुकरान ने पुलवांग उना दो केला पुंसे सैक्या मटती है ना मगर ये यार आप इधे देने न दे ඔබ තුලිනුත් මතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබ තුල ඒ සියලු දෙනාගම ආකර්ෂණය දිනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මට හිතුණා තව ටිකක් ඔබ පුහුණු වීම කරන්න තිබුණා කියලා පුංචි. දුකක් ඇති වුණා. ඒ අරෙන්න ඔබ හොඳින් ගායනා කරා. ඒක සාමාන්‍ය ජනතාවට නොතේරෙන පරිදි. ඔබ හොඳින් ගායනා කර ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. ඉදිරියට යන්න අවස්ථාව ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි. ඊරෝසගේ බෝගුලගේ කතාව අතරතුර මම අපේ සංගීත කණ්ඩායමේ නාලකගෙන් ඇහුවා මේ ඔයා සිංකරේ ඔරිජිනල් පිච් එකේද කියලා. එමිල්ටන් පෙරේරා මහත්මයාත් සුජාතා අත්තනායක මහත්මියත් ගායනා කරපු ඒ පිච් එක තමයි ඔබ ගීතේ ගායනා කරලා තියෙන්නේ. හැබැයි මෙතන ප්‍රශ්න වුණේ කිෂාන් ඔයාට තව ටිකක් උඩින් මේ ගීතේ ගායනා කරන්න පුළුවන්. ඔයාගේ රේන්ජ් එක වොයිස් එක ඔයාගේ උපත්ින් ගෙනාපු හඬ හුඟක් ගැඹුරුයි. ඉතින් ඒක නිසා තමයි හඬ හරියට එළියට එන්නේ නැත්තේ. ඉතින් එහෙම වුණාම අර ඔරිජිනල් එකේම ඉන්න ඕනේ නැහැ. අපිට හැකියාව තියෙනවා නම් ඉහලින් ගායනා කරා නම් ඒ ගීතේ රසය තවත් ඔබට දැනවන්න තිබුණා අසන්නන්ට. ඉතින් ඒක නිසා එවැනි අවස්ථාවලදී පොඩ්ඩක් මොලේ කල්පනා කරලා පුහුණු වීම කරනකොට Tamanට ගැළපෙන පිච් එක තෝරගන්න සැලකිලිමත් වෙන්න ඉදිරියට. එහෙම වුණා නම් අර නිරෝෂා කියපු දේ සාත්පසින්ම වෙනස් වෙනවා. ඔබගේ හඬ ඊට වඩා ලස්සනට ඇහෙනවා. ඒ වගේම බෝගුඩත් ඒක ගැන මතක් කරා. හැබැයි මම කිෂාන්ගේ ගීතේ අර මං අගේ කරන දෙයක් තියෙනවා. මොකද ඔබ ඒ ගීතේට අනම්මනම් ඔයගේ අතින් දාන්න ගිහිල්ලා ගීතේ සෞතු කරේ නැහැ. ඒක තමයි මම ඔයාගේ ඒ ගීතේ අගේ කරන දේ. ඒ ගීතේ තියෙන විදියට ඒ තියෙන අලංකාර ඒ විදියටම රසය කිසිම විදියකින් මරන්නේ නැතුව ඔබ ගායනා කරා. ඒක තමයි අපි පිළිපදින්න ඕනේ විශේෂයෙන් මෙවැනි ගීත. ඉතාමත් අතිශය ජනප්‍රිය ගීත ගායනා කරනවට තෝරගන්නකොට ඒ ගීතයට බිඳක්වත් හානින ඕන ලෙස ඒ ගීතය ඉදිරිපත් කරනවා. ඒතොර තමයි අපේ රසිකයන්ගේ ප්‍රතිචාර ඔබට නොඅඩුවම ලැබෙන්නේ. හෙට ඔබට ඉදිරියට යන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි සර්. දංගිෂන් මේ තරඟයේ තරංකාරීත්වය එන්නෙන වැඩිවීමින් පවතිනවා. මේ තරඟයෙන් තවදුරටත් ඉදිරියට යන්න නම් යම් යම් වෙනස්කම් සිදු කරන්න ඕනේ. පුංචි පුංචි අත්දැක බැලීම් කරන්නට ඕනේ. දැන් ඔබ හිතනවාද මේ ගායනා කරපු ගීතත් එක්ක ඔබේ වෙනස යම් වෙනසක් සිදු කරා කියලාද මේ වටේ? වෙනසක් කියන්නේ යමලයි මම ඉස්සෙල්ලා ගායනා කරපු ගීතත් එක්ක සාමාන්‍ය වේග රිද්මේ ගීත ගායනා කරේ. මේක සාම විරහ විරහ ඇතුළත් විරහ ගුණයක් තියෙන ගීතය. මං හිතනවා වෙනසක්මත් නෙමෙයි මං ආපු රටාවම ප්‍රේක්ෂකය වැළඳගෙන තියෙන විදිහටම ඉදිරියට යන්න. ඔබ වෙන්දට වඩා හැඟීම්බර ගීතයක් අද ගායනා කරේ. ඔව් හොඳයි. අපේ
වසන්ත බණ්ඩාර දුක්ගන්නාර මහතාගෙන් අහන්න කැමතියි. ඉෂාංග කිෂාන්ගේ ගායනය ඔබට කොහොමද දැනුනේ? කිෂාන්, ඔය ගීතේ මුල් ගායනය කරන අපේ ගායක තුමාගේ මේ යම් යම් ලක්ෂණ ඔබේ සිරුරේ තිබෙනවා මට එහෙම තේරුණා. ඔබේ හැඟුම්වල හැබැයි ගායනය තව පොඩ්ඩක් ඒ පැත්තට තියුණු කරගන්න පුළුවන් වුණා නම්, يعني ඒ අපිට ඒ ඔරිජිනල් එක ගායපු කෙනාගේ සිංගින් වල තියෙන පර්ෆෙක්ට්නස් එක හරියට තියාගන්න පුළුවන් නම් හොඳටම හොඳයි කියලා මට හිතුණා. ඒකට හේතුව මට හිතෙන්නේ ඔබ ගීතේට මේ බහිනව මදිද මන් දන්නේ නැහැ. ඒක ඔබේ පුරුද්ද වෙන්නේ නැහැ සමහර කොච්චර පුරුදුකුණත් පුහුණු වුණත් සමහර අයට හැඟුම් ගයන්න පුරුදු වෙන්නේ නැහැ සමහරවිට. ස්වර ගයන්න ඔබ පුරුදු වෙනවා නේ. ඔබ හරි පෙනුමෙන්නුත් ඔබ ඔබේ තියෙන විෂුවල් එකෙනුත් ඔය හරි මේ සමස්තය කියන පර්ෆෙක්ට් කියන එකක් තියෙනවා. ඔබ ස්ථිරසාරයි. ඒක දිගටම තියාගන්න. සුබ පතනවා. හොඳයි කිෂාන්, අවසන් තරඟකරන් 20 දින අතරට යන්න නම් මේ තරඟෙන් අනිවාර්යෙන් ඉදිරියට ආ යුතුයි. ඒ වරම එහෙම නැත්නම් ඒ අභියෝගය ඔබට ජනතාවත් එක්ක තමයි ඒ ගනුදෙනු කරන්න සිදු වෙන්නේ. ඔවුන් තමයි ඔබව තවදුරටත් මේ තරඟෙන් ඉදිරියට ගෙනියන්නේ. දැන් අවස්ථාව තිබෙනවා කතා කරලා කියන්න ප්‍රේක්ෂකින්ට කොහොමද ඔබව තවදුරටත් ඉදිරියට ගෙනියන්නේ. මේවර මගේ අංකය අංක 3 DDS හිස්තනක් අංක 3 ටයිප් කරලා 99.2 ඔබ කැමති මේ SMS ප්‍රමාණයක් ඕනෑම ජංගම දුරකථනයකින් හෝ ඕනෑම CDM දුරකථනයකින් මා වෙත ලබා දීලා තවත් වරක් මේ වේදිකාවේ ගීත ගායනා කරන්න අවස්ථාවක් මට ලබා දෙන්න කියලා ආදරයෙන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබට හැකියාව තිබෙනවා කිෂාන් කාවින්දෝ තවදුරටත් මේ තරඟ ඉදිරියට ගෙනියන්න. ඔහුගේ අංකය අංක 3 DDS ඉස්තන අංක 3 නෝදා 99.2 මේ මොහොතේ සිටම SMS කරන්න. ඔබට කාලය ලැබින් හරියට මත් දවසේ තරඟ ආරම්භ කරමු මොහොතේ පටන් හෙට උදෑසන 8:00 දක්වා පමණයි. ඒ වගේම ඔබ දන්නවා මේ සීලම තරඟ කරන ගායනා කරන ගීත නැවත වාරයක් ශ්‍රවණය කරන අවස්ථාවක් තිබෙනවා අපේ සහෝදර නාලිකාව FM දෙරණ තුලින් හරියටම හෙට සවස 4:00. ඒ මතක් කිරීමත් එක්ක කිෂාන් අපි බලමු ඉතින් හෙට රාත්‍රියේදී ඔබට වෙනදා වගේම ජනතාව යම් තීරණයක් ලබා දෙවි. අප බලමු ඔවුන් ලබා දෙන තීරණය අනුව ඔබට මේ තරඟින් ඉදිරියට යන්න හැකියාව ලැබෙවිද නැද්ද. සුපතනෝ තවත් 9 දෙනෙකු සිටිනවා.